අද 23 සැප්තැම්බර් 10 වෙනිදා. ඊයේ දවසේ සෙනසුරාදා මම උයපු දවල් කෑම. ඔයාලට අද ඉරිදා මේ විදිහට උයා ගන්න පුළුවන්. දැන් ඉතින් මුරුංග වාරේනේ. අගෝස්තු සැප්තැම්බර් මුරුංග තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අද දවසෙත් මුරුංග ගෙනාවොත් මේ වගේ රසට උයා ගන්න. මේ වීඩියෝ එක බලලා ඔයාගේ වටිනා කමෙන්ට් එක වීඩියෝ එකට සඳහන් කරන්න. අයිබුවන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මුරුංග ගන්නකොට සමහර මුරුංග තියෙනවා ගොඩාක් ලොකුයි. ඒ ලොකු උනාට මෝරලා නැහැ. මෝරලා නැහැ කියලා දැනගන්න නම් මුරුංග කරලා ටිකක් අඹරලා බලන්නකෝ. ලණුවක් වගේ ඇඹරෙනවා නම් ලපටි මුරුංග. ඒ වගේමයි ගාට සම්බන්ධ වෙච්ච පැත්ත නෙමේ යට පැත්ත පොඩ්ඩක් කැඩුවාම නැවෙන්නේ නැතුව ටික් ගාලා කැඩෙනවා. ඒකත් ලපටි මුරුංග තෝරගන්න ලේසි ක්‍රමයක්. අපේ අම්මගෙන් ටිප් එකක්. මේ මුරුංග ටික මම කලින් දවසේ සිකුරාද ගෙනල්ලා මේ විදියට කපලා සුද්ධ කරලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා. මම මේ මුරුංග ග්‍රෑම් 500ම ගත්තේ රුපියල් 100ට. ෆ්‍රිජ් එකෙන් ගත්ත නිසා මේ විදියට ඇතිලියට දාලා වතුර ටිකක් දාලා සීතල යනකන් තියන්න ඕනේ. මේ තියෙන්නේ මුරුංග උයන්න අවශ්‍ය දේවල්. මුරුංග කරල් 500ට 3-5 මේස හැඳයි. මේ තියෙන්නේ කඩේ 3-5 නෙමේ, ගෙදර හදලා මෝලට දීලා කුඩු කරලා ගෙනල්ලා පැකට් කරලා තියාගත්ත 3-5 එක. එක පැකට් එකක් කපලා බෝතලෙට පුරව ගන්නවා. කඩෙන් 3-5 ගන්නකොට ගොඩක් ගණන්. ගෙදරදි කොටාගත්තොත් කඩේ ගන්න ප්‍රමාණයට වඩා 4-1 යන්නේ. ඒ නිසා ගෙදර කොටා ගන්න වීඩියෝ එකක් තියෙනවා. ලින්ක් එක වීඩියෝ අවසානයේත් යටත් දෙන්න ක්ලික් කරලා බලන්න. මිරිස් කුඩු මේස හැන්දක් විතර ග්‍රෑම් 500ට. උලුහල් තේ හැඳි භාගයයි. සූදුරු තේ හැඳයි. මුරුංග 500ට සියඹලැට 4ක් විතර. මම දාන්නේ අද ලුණු කැට. තේ හැඳි 2ක් විතර තියෙනවා. ඔයාට කුඩු තියෙනවනම් කුඩු මේස හැන්දක් දාගන්න. මුරුංග ග්‍රෑම් 500ට. අව් මිරිස් 3-4ක් විතර. ඔයාට රතු ලුණු නැත්තම් බී ලුණු භාගයක් විතර අරගන්න. රතු ලුණු 7-8ක් විතර තියෙනවනම් ගොඩාක් රසයි. ඉස්සෙල්ලම රතු ලුණු ටික මේ වගේ පුංචියට කපා ගන්නවා. පොල් කිරි කෝපයක් හරි කෝප දෙකක් හරි තමන් කැමති ප්‍රමාණය දාගන්න පුළුවන්. පොඩි මුරුංග කරල් 2-3ක් වගේ නම් මේ කියපු ප්‍රමාණයන්ගෙන් භාගෙ භාගෙ අරගන්න. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook හරහා 100,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලයේ සමග ඔබත් එක්වන්නට නම් සබ්ස්ක්‍රයිබ් බටන් එකයි ඊළඟට එන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන ඕල් කියන බටන් එක ප්‍රෙස් කරන්න. කරපිංච ටික මේ වගේ හූරලා මිටියක් වගේ හදාගෙන හීනියට කපා ගන්නවා. අපේ අම්මා කියා දුන්නු ටිප් එකක්. එතකොට අපිට කරපිංච ටිකක් කැවෙනවා. මේ තියෙන්නේ ගෙදර හින්දෝ ගත්තු පොල් තෙල්. මේ වගේ ගෙදර හින්දෝපු පොල් තෙල් අපේ අම්මා YouTube channel එකේ තියෙනවා. ලින්ක් එක අවසානයේ දෙන්න ක්ලික් කරලා බලන්න. මේ පොල් තෙල් රත් කරන්නේ නැතුවයි හින්දලා තියෙන්නේ. ඒ නිසා මම මේකෙන් මේ සැහැඳි මං 4ක් දාගන්නවා මුරුංග ග්‍රෑම් 500ක් නිසා. පොල් තෙල් එක රත් වෙනකොට ඉස්සෙල්ලම අපි උලුහල් දාගන්නවා. ඊළඟට සූදුරු. ඊළඟට සියඹලා. සියඹලවල ඇට ටික මේ වගේ අයින් කරලා මදේ විතරක් තෙල් එකට දාගන්නවා. මේ වෙලාවෙම කරපිංච ටිකක් දාගන්නවා. හොඳ සුවඳක් එන්න පටන් ගත්තා. මේ වෙලාවේ රම්පෙ කෑලි දෙකකුත් දාගන්නවා. ඒකටම කපාගත්තු රතු ලුණු ටිකක් දාගන්නවා. රතු ලුණු ටික දාලා විනාඩියක් විතර උයා ගන්නවා. රතු ලුණු ටික ටිකක් මැලි වෙනකොට මුරුංග ටික දාගන්නවා. මුරුංග ටික දාලා පොල් තෙල් සේරම හොඳට ගෑවෙන විදියට කලවම් කරනවා. මේ වෙලාවේ 3-5 කුඩු කහ කුඩු. ඊළඟට මිරිස් කුඩු මේ සේරම දාලා කලවම් කරනවා.
ඊළඟට තුන පහ ටික අල්ලනකන් විනාඩි දෙකක් විතර වහලා උයනවා. දැන් පියන අරිනවා මුරුංගවල ගානට වඩා ටිකක් අඩුවෙන් වතුර දාගන්නවා. දාලා කලවම් කරලා ලුණු ටික දාගන්නවා. ලුණු ටික වතුර වලට වැදෙන්න ඕන නිසා කලවම් කරලා පියනෙන් වහනවා. දැන් අපි හොඳට වැහෙන පියනකින් වහන්න ඕනේ. නැත්තම් අපිට තැම්බෙන්න වතුර ප්‍රමාණය මදි වෙයි. ගින්දර මධ්‍යම ප්‍රමාණය තියාගෙන විනාඩි 9ක් උයාගත්තා. දැන් පියන ඇරලා බලනවා මුරුංග ටික තැම්බිලා. දැන් ලුණු රස බලනවා. මට නම් ලුණු ඇති. ඔයා ලුණු රස බලන්න මදි වුණොත් දාගන්න. ඊළඟට තමන් කැමති ප්‍රමාණයක් පොල් කිරි දාගන්න පුළුවන්. කැමති නම් මේ වෙලාවේ දෙකට පලාගත්තු අවමිරිස් කරල් 3ක් 4ක් විතර දාගන්න පුළුවන්. කැමති නැත්තම් දාන්න නැතු ඉන්නත් පුළුවන්. අපේම කියලා තියෙන ටිප් එකක් තමයි පොල් කිරි දැම්මට පස්සේ ආයෙත් ලුණු බලන්න. මට නම් ලුණු මදි වුණා. ඒ නිසා මම තව ලුණු චුට්ටක් එකතු කරා. දැන් මේක ඝනකම ඇතිලියක්නේ. ඒ නිසා ගොඩාක් වෙලා ලිපේ තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කිරි ටික දැම්මට පස්සේ එක සැරයක් නැටුවට පස්සේ ඇතිලිය පැත්තකට අරගන්න. ඔය විදිහට විනාඩි දෙකක් විතර තියලා හැන්දෙන් හොඳට කලවම් කරන්න. ඊට පස්සේ වෙන භාජනයකට මාරු කරගන්න. ඒ වගේමයි ගොඩාක් තෙල් උරා ගන්නේ නැති විදිහට කෙලවල්ලු මාළු බදින්නයි යන්නේ. ඔයාට පුළුවන් මේ ක්‍රමයට සාලෙව්, හොරුල්ලෝ, ලින්න මාළු ඕනි එකක් බෙදගන්න. මම මෙතන කෙලවල්ලු මාළු කෑලි 7ක් විතර අරන් තිනවා. විශේෂයෙන්ම මාළු බදිනකොට මෙන්න මේ ක්‍රමයට පෙති වගේ කපා ගන්න. එතකොට ඉක්මනට බෙදගන්න පුළුවන්. ඉස්සෙල්ලම මම ගම්මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරගන්නවා. ගම්මිරිස් කුඩු තේ හැන්දක් දාලා අතින් හොඳට කලවම් කරනවා. ඊළඟට මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරනවා. දැන් ආයෙත් අතින් හොඳට කලවම් කරනවා. ඊළඟට ලුණු කුඩු තේ හැඳි භාගයක් එකතු කරනවා. ලුණු ගොඩාක් දාන්න එපා, කන්න බැරුව යයි. දැන් විනාඩි 2යි මේ විදියට තියන්නේ. ඊට වැඩිය තියන්න යන්න එපා. මිශ්‍රණයෙන් චුටි කොටසක් අරගෙන තෙල් එකට දාලා බලනවා. තෙල් එක රත් වෙලා නම් දාපු මිශ්‍රණය නටාගෙන උඩට එනවා. දැන් නටාගෙන උඩට ආවා තෙල් එක රත් වෙලා. මේ තියෙන රුලන් සෙමලීනා. මාළු කෑලි එක එක අරගෙන රුලන් එකට තියලා හැන්දෙන් මේ වගේ රුලන් උඩට දාලා හොඳට තද කරනවා. ඊට පස්සේ මේ වගේ ටොන් එකකින් හරි හැන්දකින් හරි එහාට මෙහාට පෙරල පෙරල රුලන් හොඳට තවර ගන්නවා. ඊට පස්සේ ගසලා අරගෙන තෙල් එකට දාගන්නවා. දැන් තවත් මාළු කෑල්ලක් ඒ වගේ රුලන් එකට දාලා හොඳට රුලන් තවරගෙන ගසලා ඒකත් තෙල් එකට දාගන්නවා. මේ විදිහට තෙල් එකේ ඉඩ තියෙන ගානට විතරක් මාළු කෑලි දාගන්නවා. ඕනට වැඩිය දාගන්න එපා. ගින්දර මීඩියම් හීට් එකේ තියාගෙන මේ වගේ පෙරල පෙරල බෙදගන්නවා. ගින්දර ඕනට වැඩිය වැඩි කරන්න එපා. මාළු කෑල්ල අමු වෙලා උඩ පිච්චිලා යයි. ඊළඟ වැදගත් කාරණාව තමයි මේ අපේ මාළු උඩ තියෙනවනේ තෙල් බබුලු. මෙන්න මේ බබුලු අඩු වෙනකන් තමයි බදගන්න ඕනේ. අපේ අම්මා වීඩියෝස් ඉස්සර ඉඳලම බලපු අය මම මේ දැන් කියලා දීපු උපදෙස් සේරම දැනටමත් දන්නවා. විනාඩි 9ක් විතර මං මේ ටික බදගත්තා. තෙල් බබුලු අඩුවේගෙන අඩුවේගෙන යන මාළු කෑලි ඉස්සෙල්ලම බාගන්නවා. දැන් අනිත් මාළු කෑලි ටිකත් රුලන්වල සෙමොලීනාවල දවට දවට ගසලා අරගෙන එක එක තෙල් එකට දාලා කලින් විදියටම බෙදගන්නවා. මේක තමයි මගේ ප්‍රියතම බදින තාච්චිය. අපේ අම්මා ෆෑන්ස්ලා නම් මේක දන්නව ඇති. ඔන්න වැදගත් දෙයක් මෙන්න මේ වගේ තුනී තාච්චි වල මේ වගේ ඒවා බදින්න යන්න එපා. ඒ වගේමයි නොන් ස්ටික් ඒවයෙත් ගැඹුරු තෙලේ බදින ඒවා බදින්න යන්න එපා. මේ මාළු කෑලි ටික බෙදගන්න මට හරියට විනාඩි 20යි ගියේ. මේ බලන්නකෝ ක්‍රිස්පි සද්දේ.
ගොඩක් තෙල් උරාගෙන නැහැ. හොඳට බැදිලා. එහෙනම් අපි කපලා බලමු. ඇතුළෙත් හොඳට බැදිලා තියෙනවා. සුදු පාටට ලස්සනට තියෙනවා. ඊළඟට මම පරිප්පු කරිය කිරට උයනවා. ඔන්න ප්‍රධාන ටිප් එක පරිප්පු ටික මේ ක්‍රමයට හේදුවම පරිප්පු එක ගොඩාක් රස වෙනවා. ඉසෙලම වතුර ටිකක් එක්ක නැඹිලියට දාලා අතින් මේ වගේ හොඳට අතුලලා හොදන්න ඕනේ. හොඳට අතුලලා හොදනකොට මෙන්න මේ වගේ සුදු පාටට එනවා. ඊට පස්සේ ඒ වතුර ටික අයින් කරලා ආයෙත් සැරයක් වතුර දාලා ආයෙත් අතුලලා හොදනවා. දැන් හොඳට හොදගත්තට පස්සේ ඇතිලියට දාගන්නවා. පරිප්පු ටික වැහෙන ගානට වඩා චුට්ටක් උඩින් වතුරත් එකතු කරනවා. දැන් විනාඩි 10ක් මේ විදියට පිඟින්න තියෙනවා. මේකත් අපේ පරිප්පු රස වෙන්න එක රහසක්. දැන් අපේ පිඟුණු පරිප්පු එකට උලුවල් ටික එකතු කරනවා. ඒකම කපාගත්තු රතලුවන වලින් ටිකකුයි අවමිරිස් කරල් වලින් දෙකකුයි එකතු කරනවා. මේ වෙලාවේ මම කහ ටිකක් එකතු කරගන්නවා. සුදු ලුණු බික් වලින් දෙක තුනක් විතර එකතු කරනවා. දැන් ලිප ඔන් කරලා පියනින් වහලා පරිප්පු එක උයනවා. කිඳර මීඩියම් හීට් එකේ මධ්‍යම ප්‍රමාණය තියාගෙන විනාඩි 6ක් උයාගත්තා. විනාඩි 6කට පස්සේ අරලා කලවම් කරලා බලනවා. තව චුට්ටක් තැම්බෙන්න ඕනේ. ඒ නිසා කලවම් කරලා ආයෙත් වහලා උයනවා. ආයෙ විනාඩියකින් ඇරලා තුන පාටික එකතු කරන්න යන්නේ. දැන් අපි කුළුබඩු එකතු කරන්න යනකොට වතුර හිඳිලේ නැතුව යම්කිසි ප්‍රමාණයක් තියෙන්න ඕනේ. එතකොට තමයි මේ පරිප්පු එකට කුළුබඩු ටික උරාගන්නේ. දැන් මේ වෙලාවේ මිරිස් කුඩුයි ලුණු කුඩුයි දාලා කලවම් කරනවා. ඊළඟට ඉතුරු වෙච්ච රතලුණු ටික, ඉතුරු වෙච්ච සුදු ලුණු ටික, කරපිංචා, රම්පේ, ඉතුරු වෙච්ච අවමිරිස් ටික, අවමිරිස් දෙකට පළලා තියෙන්නේ, මේ සේරම දාලා කලවම් කරලා ආයෙත් වහනවා. දැන් මේ ටික තැම්බෙන්න ඕනේ නිසා වහලා කිඳර හොඳටම අඩු කරනවා. මේව තමයි පුංචි පුංචි රහස්. දැන් හොඳටම කිඳර අඩු වෙලා තිබුණ නිසා මේ වතුර ටිකෙන් දෙන්න විනාඩි 3ක් ගියා. දැන් නම් හොඳ සුවඳක් එනවා. කලවම් කරාට පස්සේ ආයසරයක් වහලා හොඳටම අඩු කිඳරේ තව තප්පර 30ක් විතර උයාගන්නවා. දැන් නම් අපේ පරිප්පු ටික හොඳ ගානට තැඹිලා, ඒ වගේමයි මගේ රස අනුව ලුණු ගානට තියෙනවා. ඔයාට ලුණු මදි නම් මේ වෙලාවේ ලුණු චුට්ටක් විතර එකතු කරන්න. ගොඩාක් ලුණු කන්න එපා. පොල් කිරි ටික කලින් මේ වගේ තියලා තිබ්බනම් හොද්දට එකතු කරන්න කලින් හැන්දෙන් හොඳට කලවම් කරලා ගන්න ඕනේ. අලුතින් උයන්න ඉගෙන ගන්න දුවල පුතාලා මේ වගේ දේවල් දැනගන්න ඕනේ. දැන් අපේ පොල් කිරි එක එකතු කරන වෙලාවයි මෙතන දිය කිරි මිටි කිරි දෙකම තියෙනවා. ඔයා කැමති නම් කිරි උකුවට ගන්න පුළුවන්, එහෙම නැත්නම් දියාරුවට ගන්න පුළුවන්. මෙතන මං එකතු කළේ පොල් කෝප්පයක පොල් කිරි ප්‍රමාණයක්. ඒ කියන්නේ පොල් බෑයනුත් භාගයක්. දැන් ඔයාට කැමති ප්‍රමාණය පොල් කිරි එකතු කරගන්න පුළුවන්. මේ මම එකතු කළේ මම කැමති ප්‍රමාණය. සාමාන්‍යයෙන් මම පොල් කිරි දාපු හැටි මොකද කරන්නේ? අපේ අම්මගෙන් උයන්නගෙන ගත්ත අය මේකනම් දන්නවා. පොල් කිරි දාපු හැටි ලිපේ කිඳර වැඩි කරන්න ඕනේ. දැන් අපේ පරිප්පු එක නටන්න පටන් ගන්නවා. නටනවා විතරක් නෙවෙයි හොඳ සුවඳකුත් තියෙනවා. අපේ අම්මගේ පරිප්පු කරේ සුවඳවත් කරන්න මේකත් එක රහසක්. අන්තිමට මම රම්ප කෑල්ලක් දාලා ලිප ඔෆ් කරනවා. දැන් ඔයාට මේ ක්‍රමයට තෙම්පරාදු කරන්න නැතුව මේ විදියට පරිප්පු එක කන්නත් පුළුවන්. එහෙම නැත්තම් තෙම්පරාදු කරලා කන්නත් පුළුවන්. මේ විදියට කනවා නම් විනාඩියක් විතර ලිප උඩ තියලා මේසෙට යවන්න පුළුවන්. මේ අපේ අම්මා රස බලන වෙලාවයි. පොඩි මුරුංග කරල් තමයි මං ගොඩක් කන්න කැමති. මුරුංග තෝරගන්නකොට ගොඩාක් ලොකු ඒව තියෙන්නේ. ඒව නැතුව සාමාන්‍ය තරමේ මුරුංග තෝරගන්න. ඒකට හේතුව වෙන දවසක කියන්නම්, වීඩියෝ දිග වැඩි වෙන නිසා. මේ බලන්නකෝ, මේ ක්‍රමයට මාළු වැද්දාම මාළු එකට තෙල් උරාගන්නේ නැහැ. ඔයා කැමති නම් පලා වර්ගයකුත් මේකට එකතු කරගන්න පුළුවන්. ඒ වුණාට මේ දවස්වල වැස්ස නිසා පලා වර්ග ගන්නකොට හොඳට හොයලා බලලා අරගන්න.
මේ විදිහට අපේ අම්මා YouTube channel එකේ එළවලු වර්ග මේ තියෙන්නේ මාළු වර්ග මේ තියෙන්නේ පළා වර්ග මේ තියෙන්නේ ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන මේ රතු පාට dancing ඉතලේ ක්ලික් කරොත් ඒ වීඩියෝ බලා ගන්න පුළුවන් මේ විදිහට හැදුවම අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න බොහොම ස්තුතියි